ආයි පොවන්නේ ආලුවනේ. අද මම මේ මාළුව පෙරන් එකට දාලා පුළුස්සන්න යන්නේ. මේ මාළුව මම දෙකට කපලා ගත්තා. මේකට ඕනේ ලුණු, කොත්තමල්ලි කොළ, මිරිස්, තක්කාලි ගෙඩියක්, සුදු ලුණු. මේ විදිහට මම සහන් එකක් හදලා ගත්තා. බන්දේසියක් හදලා ගත්තා. මේකට අවශ්‍යයි අය මේ සියමලා. දැන් මම මේකට තක්කාලි සෝස් ටිකක් දා ගන්නවා. අය අවශ්‍යයි ලුණු කුඩු ටිකක්, මිරිස් කඩලකුයි, කළු දෙහි, කහයි, තුන පහ ටිකක්. මේ ඔක්කොම මේකට දා ගන්නවා. මෙහෙම ට කලවම් කරනවා. කලවම් කරලා මම මේ මාළුවාගේ මෙහෙම හිතට ගා ගන්නවා. ඊට පස්සේ දැන් මේ ඔක්කොම ටික එකට කලවම් කරලා මෙහෙම කලවම් කරලා ඊට පස්සේ මේ ඉතුරු මිශ්‍රණය මේකට දාගෙන හොඳට හදා ගන්නවා. හොඳට අනාගෙන ඊට පස්සේ මම මේක මෙහෙම මාළුවාගේ උඩ තවරනවා. දැන් මම මේ ඉතුරු වෙච්ච මිශ්‍රණය මෙහෙම කරලා හොඳට තවර ගන්නවා. දැන් මම අරන් මේ විදියට තක්කාලි දාපු බන්දේසියක මේක මෙහෙම තියෙනවා. එන්න මම හදාගත්තු මාළු කූරිය දෙක. දැන් මම මේ මාළු කූරිය දෙක පෙරන් එකට දාන්න යන්නේ. මේ විදිහට මිනිත්තු 30ක් විතර අපි පෙරෙන් එකට දාලා පුච්චලා ගමු. මෙන්න බලන්න මාළුවා මේ විදිහට. හදාගත්ත මාළුවා